අපි අද ආරාධනා කළා බොහොම සුන්දර ලස්සන චීන තරුණියක්. මෙන්න බලන්න මේ ලස්සන දර්ශනය. මම දැන් ලංකාවේ. Right? Yeah, turn right. Turn right. Yeah. Ah, ඒ කියන්නේ දකුණු පැත්තට යනවා නේද? මොකක්ද මේ තියෙන එක නේද? සිංහල රටාවේ නේද? ඇය තමයි වරුණි. ආයිබෝන් වරුණි. ආයිබෝන් ලාසන කියුවාට බොහොම ස්තුතියි. ඔය කොහොම සිංහල බලන් උනේ? මම සිංහල ඉගෙන ගන්නයි ජීනේ. වැඩක් තියෙනවද සිංහල ඉගෙනගෙන කියලා? එහෙම හිතුන්නේ නැද්ද? සිංහල භාෂාව මේ කතා කරන රට ශ්‍රී ලංකාව විතරයිනේ. ඇත්තටම ලාසන රටක්. ඒ වගේම සංස්කෘතිය බොහෝසත් මේ ජනතාව කරුණාවන්තයි. දවසක මම ලංකාවේ ජීවත් වෙනවා නැනම් වැඩ කරනවා නම් මම කැමති වෙනවා. මොකද? ඔව් ජනතාව කරුණාවන්තයි නිසා. ඔව් එන්න කැමති. එතකොට ඇත්තනම මොකක්ද? ඇත්තනම චීන නම කියන්නේ ජාන්සොන්ය. ජාන්සොන්යන්. කියන අමාරුයි නේද? හායි ජාන්සොන්. ජාන්සොන්ය. කොහොමද මේ රට පාලනය වෙන්නේ චීන මහජන සමූහයන්? අපිට පළාත් 34ක් තියෙනවා. මොකද ඔක ජාති ගැඳුමද ඕගොල්ලන්ගේ? තරුණයන් මේ සම්ප්‍රදායික ඇඳුම් අඳින කැමති. මේ ඇඳුම වර්ග කියන්නේ චීපාව කියලායි. ඔගොල්ලෝ හැමතැනම රතු පාවිච්චි කරන්නේ අය ඔය. අපි චීන අය රතු පාර ගොඩක් කැමති. ඒක මොකට සුබ බව ඒක සංකේත වර්ණය. ඒ මකර කියන්නේ නියන් මිත්‍යාවක් නේ. කැරණිකාරේ අපගේ රජුන්ගේ ඇඳුම් වර දාලා තියෙන මකර තමයි. චීන කට්ටිය කම්මැලි නෑ කියලා කියන්නේ. ඒක එහෙමද? අපි කම්මැලි නෑ ඒක ඇත්තයි. හොටර තුෂ්ක්‍රදා හමු වුණත් අපි මේ ශක්තියෙන් ජීවත් වෙනවා. ඒක අපිට ඉදාම සමීප චින්තනය. චීන ජාතිකයන්ගෙන් තමයි අපිත් ඉගෙන ගන්නේ. දවල්ට පොඩ්ඩක් පොඩි නැප් එකක් දැම්මම නම් හොඳයි කියලා. එතකොට වැඩිපුර උනන්දුවෙන් ඉතුරු දවසම ගත කරන්න පුළුවන් කියලා. ඒ නැප් කරලා ඉතුරු දවස ඉදාම නැවුමෙන් එන්න පුළුවන්. ඔයා try කරන්න. මම try කරලා බලන්න. ඕ try කරලා බලන්න. අපි ගොඩක් දේවල් කරන්නේ අපගේ ෆෝන් එකෙන්. අපි ගෙවන්නේ ෆෝන් එකෙන්. cash නේ පාවිච්චි කරන්නේ. අදුවිද ඇත්තම අදුවි. අපි QR code scan කරලා ගෙවනවා. මූණ scan කරලා ගෙවනවා. අපි ෆෝන් එකෙන් take away food ගන්න පුරුවන්. හැම දෙයක්ම ගන්න පුරුවන්. ඕනම දෙයක් ගන්න පුරුවන්. සමහරු කියන්නේ ඔය චීනේ ඒගොල්ලන්ට Facebook යන්න බෑ. ඒගොල්ලන්ට එහෙම නිදහසේ ඉන්න බෑ. එහෙම නැද්ද එතකොට? ඔයද මම නිදහස් නැද්ද පෙන්නේ? ඒක තමයි මමත් අහන්නේ මම දන්නේ. ඌ තමයි මේව කරන්නේ. එහෙම නෑ නේ. එහෙම නෑ. පොඩි වෙනසකටත් එක්ක සිංහල සින්දුවක් කියමු බං. ඔයා මාත් එක කියනවද නැත්නම් මං තනියෙන්? ඔයා තනියෙන් කියන්න ඕන මම කිව්වද? යන්න රදවදේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සිකිරියේ කැඩපත් පවුරේ තුන් සිංහලේ. ලංකාවට දැන් ඉස්සරහට මේ චයිනීස් කට්ටිය ගොඩක් එයිද ඇත්තරම දැන් 2018 තත්ත්වෙත් එක්ක බලනකොට. මම මේ සැරේ ලංකාවට ආවේ ඒ ගුවන් යානයේ චීන සංචාරකයින් ගොඩක්. දැන් චීන අය ගොඩක් මේ වගේ ලස්න දර්ශනය සහිත දූපත් වලට යන්න කැමති. ලංකාවේ මේ ලස්න දූපතක්නේ. ඒ නිසා ගොඩක් අය එන්න කැමති. චයිනීස් වලින් කියන්නේ මේක දාන් ආයිබෝවන්ද කොහොමද වගේ කියන විදිහ. හමු වෙනකොට නිහාව කියලා කියනවා. ඉතින් බයි කියනකොට සයිචෙන් කියනවා. සයිචෙන්. සයිචෙන්. එහෙනම් සයිචෙන්. සයිචෙන්.